अदसरे जूली मासे दोलसुविधा वासना मत समुद्र दवस उदवनवमी अलुद्दवस नवम बलापुरत्तु पोदि बंदගෙන ජීවිතය ආරම්භ කරගෙන නැත්නම් ජීවිතයට අලුතක් දෙන්න සැදී පැහැදී සිට ඔබ හැම දිනාටම තුනුරුණගේ අනන්ත මහ ගුණ බලයෙන් මේ සියලු යහපැතුමන් ඉටු වේවා කියලා අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු පරිදි සුවිශේෂී විද්වතෙක් කැඳවාගත් අපේ සාකච්ඡාවට කරන අද අපි කැඳවාගත්තේ තරුණ දක්ෂ व्यवसायकेक मे उपदेशके बहु तोरतुताक्षण क्षेत्रेट संबंधकेन आचार उपाधियकुत्मिकां कियन मे क्षेत्रे तुल विप्लवी वेनसक ඇති කරන්න දැවැන්ත කාර්යභාරයක් සිදු කරමින් පවතින කෙනෙක්. ඔහු ග්‍රන්ථකරණයටත් යොමු වෙලා බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වෙච්ච ග්‍රන්ථයක් සම්පාදනය කරලා සමාජගත කරලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න බලාගෙන තමයි අද ඔහුට අපි කතා කරේ. ඒ අනුව මම කැමති ඔහු හඳුනා දෙන්න. ඔහු आचार्य यशस विशुद्धि अभय विक्रम आईवन के लिए पिलगना यशस को आईवन सचिव यशस में सामान्य में अभिराम मोटम අපි කියන දේ තමයි ඔහුගේ හෝ ඇයගේ යට ගියා පුංචි කාලේ දෙමව්පියන් පිළිබඳව උපන් ගම්පියස පිළිබඳව ඉගෙනගත්තු පාසල ආදී දේවල් ගැන යමක් අපි අහනවා. ඉතින් ඒක අදත් නොකඩ කොට ඉටු කරන්න කල්පනා කරා. එනු මම කැමති මාව වූ පුද්ගලිකව දන්නවා වුණාට රට හඳුනා ගන්නට නම් ඔබ ඔබ පිළිබඳව යමක් කිය යුතුයි. බොහෝ දෙනා කැමති නෑ මේ වැඩේට. හැබැයි මම ආරාධනා කරන නිසා ඔබට පුළුවන් දැන් ඒක පටන් ගන්න. බොහොම ස්තුතියි. මුලින්ම බෞද්ධානාලිකාවටත් ශශිකා ඔබටත් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම මගේ පියා ජේ අබේ වික්‍රම, මාව පද්මිනී අබේ වික්‍රම, තාත්තා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, තාත්තා දැන් විශ්‍රාමිකයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට තමයි තාත්තා විශ්‍රාම ගියේ. අම්මා ගුරුවරියක්, අම්මත් විශ්‍රාමිකයි. මම දැන් විවාහකයි. මගේ බිරිඳ සසනි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මට පුතෙකුත් දුවෙකුත් ඉන්නවා. අවුරුදු 9යි පුතාට, අවුරුදු 6යි දුවට. මම ඉපදුනේ දකුණු පළාතේ. මාතර ඉපදුනේ. අපේ තාත්තගේ රස්සාව රැකියාව ස්වභාවය සහ අපේ ගම් ප්‍රදේශය නිසා හම්බන්තොට ප්‍රදේශයේ අපි අවුරුදු 5ක් විතර ජීවත් වුණා මගේ කුඩා කාලේ. ඊට පස්සේ මාතරත් අවුරුදු 5ක් ජීවත් වුණා. ඊට පස්සේ තමයි අපි කොළඹට ආවේ. ඊට පස්සේ තමයි මම ආනන්දෙට ගියේ. ඉතින් මගේ පාසල් කාලය ගත වුණේ ආනන්දේ. ආනන්දෙන් තමයි අවශ්‍ය පරිසරය සහ අඩිතාලම වැටුනේ. අදටත් අපි ජීවිතය කරන සියලු දේටම ඒ අවශ්‍ය ශක්තිය ලැබුණේ ආනන්දයෙන් කියලා මම බොහොම සතුටින් ඕන තැනක කියනවා. අනිවාර්යයෙන්. දැන් ආනන්දේදී ඔබ දක්ෂ කතිකේ, කතිකා විවාද සංගමේ ප්‍රබල සමාජිකයෙක්. ඒත් එක්කම ලියන්න කියන්න හැකියාවක් තිබුණ හොඳ රචකයෙක්. ඒ වගේම මේ ඒ කැපිපෙනෙන දක්ෂතාවත් එක්ක ඔබ අධ්‍යාපනයේට අඩුතක් සිරුවක් ලබා දුන්නේ නැහැ. ඔබ අධ්‍යාපනනුත් ඉහළටම ගිහින් මේ ඔබ මේ තරහ තැනකදී මේ තොරතුරු තාක්ෂණ විෂය තෝරා ගන්නවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔබ මේ සාමාන්‍ය කෙනෙක් හැටියට එළියට යන්නේ නැතුව දැන් ලොකු ඉල්ලුමක් තියෙන වර්තමාන සමාජයේ තරුණයන් අතර බොහොම ජනප්‍රිය මාතෘකාවකට තමයි ඔබ ප්‍රවේශය ලබා ගන්න. කොහොමද ඒක සිද්ධ වුනේ? ඔය ඒ කාලේ ඔබ කිව්වා වගේ අපි ආනන්ද කතික ශාස්ත්‍රයට ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. මගේ පොඩි උනන්දුවකුත් තිබ්බා පාසල් කාලේ ඉන්නකොට මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නත්. අපේ සමකාලීනයෝ බොහෝ දෙනෙක් මාධ්‍යයටත් ගියා. ඔබ වගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීව රැසක් අපේ හිත මිතුරු අතර ඉන්නවා. නමුත් කෙසේ වෙතත් මම ගණිතාංශයෙන් උසස් පෙළ කරපු හින්දා උසස් පෙළෙන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂ උපාධියට මම ආවා. ඉතින් ඒ නිසා තමයි මම ප්‍රධාන වශයෙන්ම තොරතුරු තාක්ෂණයේ පැත්තට යොමු වුණේ. ඊට කලිනුත් මම පෞද්ගලික අංශයේ ඉගෙනගෙන තිබ්බ IT පොඩ්ඩක්. නමුත් අර කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි IT පැත්තටම යොමු වුණේ. ඉතින් ඒ කාලේ අපිට හිතුණා IT ටිකක් අලුත් ශාස්ත්‍රයක්. ඒ නිසා ඒ ශාස්ත්‍රය තුල ටිකක් නමක් හදාගෙන තැනක් හදාගන්න පුළුවන් වෙයි කියන වගේ අදහසක් මගේ දැන තිබුණා. ඒ නිසා තමයි මම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේම තමයි ඒ කාලේ වැඩ කටයුතු කළේ. විශේෂයෙන් මට ඒ කාලේ හිතච්ච දෙයක් තමයි මේ කවදා හරි අවුරුදු 10කින් 15කින් 20කින් තොරතුරු තාක්ෂණය කියන දේ වෙනම දෙයක් නෙවෙයි. නමුත් ජීවිතයේ කොටසක් බවට කවදා හරි පත් වෙයි කියන දේ. ඒක මම හිතන්නේ අපි අද 2020 21 වෙනකොට ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඒක හැමෝටම තේරුණා ඒක. නමුත් ඒක අපි 2013 2003 4 වගේ කාලේ මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරවල ඉන්නකොටම අපිට තේරුණා. ඉතින් මම ඒ කාලේ තමයි මේ ලේඛන කලාවට යොමු වුණේ. මගේ අදහසක් තිබ්බේ මේ මිනිස් සාමාන්‍ය ජනතාව IT දැනගන්න ඕනේ. ඒ අය මේක භාවිතා කරුවන් වෙන්න නම් ඒගොල්ලන්ට මේකේ හොඳ තේරෙන්න ඕනේ. නරක තියෙනවා නම් ඒව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා තේරෙන්න ඕනේ. ඒකේ ඒ භාවිතාව තේරෙන්න ඕනේ. අන්න ඒ අනුව තමයි මම ලේඛන කලාවට යොමු වුණේ. ඉතින් ඒ කාලේ මම ඊට සරල භාෂාවෙන් පුවත්පත් වලට ලිපි ලියන්න පටන් ගත්තා. මම 2005 දී තමයි පළවෙනි පොත නිකුත් කරේ. ශ්‍රී ලාංකිකයෙක් විසින් නිකුත් කරපු පළවෙනි ව්‍යාපාර සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගන්න කෙසේද කියලා. අවුරුදු 25ක තරුණයෙක් හැටියට මම නිකුත් කළා. එහෙම වටපිටාවක් නොතිබුණු යුගයක. නමුත් ඉතින් අද සතුටුයි අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ අපි කරපු දේ නිසා සහ තව ගොඩක් අය විවිධ දේවල් කරා. නමුත් ওই විදිහට තමයි IT වලට යමුනේ. නමුත් ඒ වගේම 2004 5 වෙනකොට ලංකාවේ වටපිටාවත් හැදෙමින් තිබ්බා. මුල් කාචාර වීකේ සමරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් එක්තරා විදිහකට මේ ඔය හැම දෙයකදීම ඒගොල්ලන්ගේ විමසීම් කරන්න මම හිතන්නේ මේ වර්තමානයේ අද පවතින ඔය ඉලෙක්ෂන් කැම්පේන්ස් වල නැත්නම් මේ මැතිවරණ රාජකාරිවල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආදී දේවල් එක පාරටම ලොකු පිම්මක් ගත්ත නේද මේ තාක්ෂණයත් එක්ක. ඔව් විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ සමරනායක මහාචාර්යතුමා හිටියා මම ඉන්න කාලේ. එතුමා ඒ වෙනකොට ගොඩක් ජ්‍යෙෂ්ඨයි සහ අවම වශයෙන් තමයි දේශන කළේ. නමුත් මට අවස්ථාව ලැබුණා එතුමාගේ එක විෂයකට සම්බන්ධ වෙන නිසා අපිට ඒවයෙත් ඒ දැනුම සහ ඒ යොමු කිරීම තිබුණා. විශේෂයෙන්ම සමරනායක මහාචාර්යතුමාත් විශ්වාස කරපු දෙයක් තමයි සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. මොකද භාෂාව මේකට අනුගත කරේ නැත්නම් සිංහලෙන් දෙමළෙන් තාක්ෂණය පාවිච්චි කරන්න බැරි නම් මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් ජනගත කිරීම වැදගත් වුණේ. ඉතින් මගේ ක්‍රියාදාමයන් ආරම්භ වුණේ අන්න ඒ පැත්තෙන්. මම ලොකු තාක්ෂණවේදියෙකුත් නෙවෙයි එක පැත්තකට. තාක්ෂණයට සම්බන්ධ වුණාට තාක්ෂණය sannivedanaya කරන පැත්තේ සහ තාක්ෂණයට තරුණ තරුණිය පුහුණු කරන පෙළගස්වන ඒ අංශය තමයි මම ගොඩක් කාලයක් යොමු වෙලා හිටියේ. අර තාක්ෂණයත් සමාජයත් එකට මුණ ගැහෙන සංදිස්ථානය තමයි අතර මගේ තැන. ඔව්. ඒ පාලම ගොඩනගන්නට ඔහු දරු වෑයම අද සඵල කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ලියන්න කියන්න කැමැත්තක් තියෙන සහජ කුසලතාවයක් ප්‍රතිභාවක් තියෙන කෙනෙකුට මේ ආකාරයට මේ විෂය දැනුමක් එකතු වුණාම ඒ විෂය සමාජගත කරන්න වෙහෙසෙන ඔහු ඇය දැන් සාමාන්‍යයෙන් සින්දු ලියන්න කැමති කෙනෙක්ට සංගීත හැකියාවක් આવොත් එම ඔහු තමන්ම ලියාගෙන තමන්ම සංගීතත් කළා තමන්ම ගායන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ යසස් කරන්නේ මං හිතන්නේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මේ දර්ශන ශූරි උපාධිය පවා සම්පූර්ණ කරගෙන තිබෙනවා. දැන් මේ පොත මං හිතන්නේ ඔබ ඒ සඳහා ඉදිරිපත් කරපු නිබන්ධය කියලා මට දැනගන්න ලැබුණා. මේ පොත ගැනත් යමක් කිව්වොත් එහෙනම් මං හිතන්නේ. අතන පොත මම ආචාර්ය උපාධියට කරපු නිබන්ධනය විශේෂයෙන් මම පොඩ්ඩක් මේ පිළිබඳ මේ පදනම සඳහන් කරොත් වටිනවා ශාසික. විශේෂයෙන්ම ලංකාවේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය තාම ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු 10 ඇතුළත. විශේෂයෙන්ම ලංකාවේ අපනයන ආදායම ඉහළින්ම ලැබෙන ශේත්‍ර ගත්තොත් ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, තේ කර්මාන්තය ළඟට හතරවෙනියට තියෙන්නේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය. මේක පහුගිය අවුරුදු 10 පුරා ලොකු වර්ධනයක් අත්පත් කරගත්තා. අද වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ මේ ශේත්‍රයෙන් අවුරුද්දකට ලංකාවට රැගෙනවා. නමුත් ඒ වගේම ලංකාවට ළඟා කරගත හැකි උපරිම විභවය මේ ශාස්ත්‍රය තවම අත්පත් කරගත්තේ නැහැ කියලත් මම හිතනවා. ඉතින් ඒ නිසා අපි පහුගිය අවුරුදු 7-8 ඇතුළත විවිධ ආකාරයෙන් උත්සාහ කරා මේ ශාස්ත්‍රය තවදුරටත් ගොඩනංවන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම මේ පර්යේෂණයට යොමු වුණේ. මේ ශාස්ත්‍රය වඩා වර්ධනය කරන්න නම් අපි තේරුම් ගන්නට ඕනේ වර්ධනය කරන්නට බාධා ඇති කරන සාධක. කියන්නේ බාධා ඇති කරන සාධක තමයි මගේ පර්යේෂණයට මූලික වුණේ. ඒ සාධක අවබෝධ කරගත්තට පස්සේ අපි ආකෘතියක් නැත්නම් මොඩල් එකක් හැදුවා මොන ආකාරයෙන්ද ලංකාවේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය මීටත් වඩා ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ මෑත කාලේ මේ වත්මන් රජය පැමිණෙනකොට මේ ශේෂ්ත්‍රයට ටාගට් එකක් ඉලක්කයක් දාලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 3ක් අවුරුද්දකට මේ ශේෂ්ත්‍රය නැති කරන්න. ඒතකොට අර සංචාරක ව්‍යාපාරය මට්ටමට වගේ 2025 විතර වෙනකොට ගෙනියන්න. ඉතින් අනේ ඒකට මම හිතනවා මේ අපි යෝජනා කරපු ආකෘතිය ප්‍රයෝජනයක් වෙයි කියලා. විශේෂයෙන් මෙතන කාරණා කිහිපයක් අවශ්‍ය වෙනවා මේ සාධක බැලුවම විශේෂයෙන්ම රටේ ස්ථාවරතාවය තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රගමණයට වැදගත්. විශේෂයෙන්ම ඔය පාස්කු ප්‍රහාරය වගේ දේවල් ගත්තාම ජන කොටස් අතර ඇති වෙච්ච ගැටලු වගේ දේවල් ගත්තාම අද කොවිඩ් ගත්තාම මේ වගේ ඇති වෙන ඒ ගැටලු තත්ත්වය අස්ථාවරතාවය අපේ ශාස්ත්‍රයේ ප්‍රගමණයට අතරම බලපෑමක් ඇති කරනවා. ඒක තමයි ප්‍රධාන දේ. දෙවෙනි කාරණය තමයි අපි රටක් හැටියට රටේ සන්නාමය ගැන විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයට තියෙන සන්නාමය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම ඉන්දියාව IT සේවා සපයනවා කියලා ලෝකය දන්නවා. ඒතර ලෝකයේ විවිධ ආයතන ඉන්දියාව කරා එනවා ඒ සේවා බලාපොරොත්තු වෙන. නමුත් ඒ පිළිබඳව ලංකාව ප්‍රසිද්ධද කියන ගැටලුව අදටත් තියෙනවා. ඉතින් අනේ සන්නාමය සකස් කිරීමේ කටයුතු නේද ලංකාව තොරතුරු තාක්ෂණය සඳහා ගමනාන්තයක්. අර සංචාරකයන් සඳහා ගමනාන්තයක් වගේ තොරතුරු තාක්ෂණය සඳහාත් ගමනාන්තයක් කියන ඒ සන්නාමය සකස් කර ගැනීම ඉතාම වැදගත්. ඒක දෙවෙනි කාරණය. ඉතින් තුන්වෙනි කාරණය තමයි ලංකාවේ තවමත් මේ ශාස්ත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය අන්තර්ජාතික ක්‍රමවේදය තවමත් නැහැ. ඒ කියන්නේ අපි කියනවා sales and marketing පැත්ත. මේක විකුණන්න නැත්නම් ප්‍රවර්ධනය කරන්න අන්තර්ජාතිකව අවශ්‍ය ඒ සැකැස්ම තවමත් මදි. යම් ප්‍රමාණයකට ඇති වෙමින් තියෙනවා. නමුත් ඒක වර්ධනය වෙන්න ඕනේ. ඒ වගේම තවත් පැත්තක් තමයි ලංකාවේ ඉන්න පුහුණු ශ්‍රමය. පුහුණු නැත්නම් අපේ වෘත්තිවේදීන් සංඛ්‍යාවේ ගැටලුවක් තියෙනවා. මොකද මේ ශාස්ත්‍රයේ සම්ව සම්පූර්ණයෙන්ම වගේ මානව සම්පතත් එක්ක යන්නේ. මේක කියන්නේ දැන් සංචාරක ව්‍යාපාරය ගත්තොත් අපිට මානව සම්පත වැදගත්. හැබැයි ඒ වගේම හෝටල් හැදෙන්නට ඕනේ. ඒ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් යම් ප්‍රමාණයක් තිබ්බට අවසාන වශයෙන් මිනිස්සු තමයි තොරතුරු තාක්ෂණය යෙදෙන්නේ. ප්‍රෝග්‍රෑම් හදන්නේ විවිධ මෙවලම් හදන්නේ තොරතුරු තාක්ෂණයේ මෙවලම් හදන්නේ මිනිස්සු. ඒතර අර මේ ළමයි හැදෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා උපාධි පාඨමාලා වෙන්න පුළුවන් වෙනත් ඩිප්ලෝමා පාඨමාලා වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතිය වෙන්න පුළුවන් වෘත්තීය අධ්‍යාපන පැත්තේ වොකේෂනල් ට්‍රේනින් පැත්තේ වෙන්න පුළුවන් මේ සමස්තය දිහා නැවත වරක් සිත යොමු කරන්නට අවශ්‍යයි. කොහොමද අපි මේකට අවශ්‍ය ප්‍රමාණය මානව සම්පත වර්ධනය කරගන්නේ කියන එක. අන්න ඒක තවත් කාරණයක්. ඊට අමතරව ලංකාවේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනකොට තියෙන අපහසුතාවත් මේ ශාස්ත්‍රයටත් බලපානවා. මේක වෙනත් ශාස්ත්‍රවලටත් බලපානවා. විශේෂයෙන්ම දැන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට එන්නේ විදේශීය පාරිභෝගිකයෝ ආයතන තමයි. ඒතර ඒගොල්ලන්ට මෙහාට ආවම වැඩ කරගන්න තියෙන පහසුව ගොඩාක් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම සමහරලාට ආයෝජන එනවා ආයතන විදේශික ආයතන විසින් මෙහි පටන් ගන්නවා. ඒතර ඒවට අවශ්‍ය පහසුකම් සහ සරලභාවය තවදුරටත් ඇති කරන්නට ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා කිහිපයක් කාරණා 7ක් විතර අපි සාකච්ඡා කරලා ඒ අනුව හදපු ආකෘතියක් තමයි මේ තියෙන්නේ. මේ ආකෘතිය අපේ රජයටත් මේ ශාස්ත්‍රයේ තියෙන ආයතන වලටත් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ප්‍රථම වරට අධ්‍යාපනික පරිශ්‍රණයකින් ආපු ආකෘතියක්. මීට පෙර අර ඉන්ඩස්ට්‍රි එකෙන් හැදිච්ච මොඩල්ස් තියෙනවා. ඒවට අපිත් යම් යම් ආකාරවලින් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ආචාර උපාධි මට්ටමේ පර්යේෂණයකින් ඒතර මේක අර ව්‍යාපාර හැකින් බලපු දෙයක් නෙවෙයි. මේක ඉන්ඩස්ට්‍රි එකේ හැකින් බලපු දෙයක් නෙවෙයි. මේක අපි පර්යේෂණාත්මකව බලුවේ මොන කාරණාද මේකට බලපාන්නේ. ඒතර ඒ කාරණා අපි ඒතර පර්යේෂණයෙන් බලන්න ඕනේ චෙක් කරලා. ඒක ඇත්තටම එහෙමද කියලා. ඒකට අන්න ඒ විදිහට යට ඉඳලා ඉහළට ගොඩ නැගිච්ච ආකෘතියක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ජාතික වශයෙන් වැදගත් දෙයක්. විශේෂයෙන්ම අද අපි ගත්තොත් ළමයින්ගේ අධ්‍යාපනය ගත්තත් IT ගැන ලොකු උනන්දුවක් ළමයින්ගේ තියෙනවා. අපි අද ඉස්කෝලවලත් උගන්වනවා. ඒතර මේ ළමයි හැදිලා එනකොට තවත් අපි හදාගෙන එනකොට ඒ ළමයින්ව බාර ගන්න පුළුවන් ශාස්ත්‍රයක් අපේ තියෙනවා. අන්න ඒ වගේම විශේෂයෙන් මේ මෑත කාලේ ඇතිවෙච්ච තවත් ගැටලුවක් තමයි සංචාරක ව්‍යාපාරයෙන් සහ වෙනත් ශාස්ත්‍රවලින් අපනයන ආදායම බින්දුවටම වගේ බහගෙන බහලා තියෙනවා. එතකොට නමුත් අපේ ශාස්ත්‍රය එහෙම වෙලා නැහැ. මොකද gedara sita වැඩ කරන්න පුළුවන්. එතකොට අදටත් සෑහෙන අපනයන ආදායමක් ගේනවා. එතකොට අනාගතය මෙතන තියෙන. එතකොට ඒ අනාගතයට අවශ්‍ය පටපිටාව අපි සකස් කරන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ පෘථිවිය පළ කරලා විශේෂයෙන්ම සාමාන්‍ය මේ වගේ පරිශ්‍රණයක් කරාම ඒක විශ්වවිද්‍යාල මට්ටමේ නැත්නම් ලයිබ්‍රරි වල තියෙන. නමුත් මම කල්පනා කරා මේක අපි ජනගත කරන්න ඕනේ. ඒ නිසා තමයි මම මේක පොතක් හැටියට පළ කරේ. මේක සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් සරලව ලිපි හැටියට ඊළඟ මාස කිහිපය අපි එළියට දානවා. තව දුරටත් දැන්ටත් තියෙනවා යම් ප්‍රමාණයක්. නමුත් තව කරනවා. මගේ අදහස් තියෙන්නේ අර මම 2003 4 ඉඳලා විශ්වාස කරපු අපි මේ විද්වත් සාකච්ඡාවන් ජනගත කරේ නැත්නම් ඒක වෙන කවුරුත් කරන්නේත් නැහැ. දැන් සමහර රටවල් තාක්ෂණය පැත්තෙන් සහ ව්‍යාපාර පැත්තෙන් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ ඉහළ මට්ටමේ සාකච්ඡාව සාමාන්‍ය ජනතාවගේ සාකච්ඡාවක් බවට පත් වුණා. එහෙම නැතුව අර පොඩි කුලකයක් අතරේ සාකච්ඡාව තිබ්බොත් ඒක මේ පුළුල් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රධාන වශයෙන් භාවිතා වෙයි කියලා සාකච්ඡාවට ගන්නේ. අනිවාර්යයෙන්. ඔබ ඊටාත්ම හොඳ ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ මේක මේ එක්තරා දුරකට අපේ රටේ ඇස් ඇරවීමක් කියලා මට හිතෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ කරන දේ කරනවා වගේම ඒක කරනවා කියලා පෙන්වන්නත් ඕනේ. නැත්තම් දැන් ඔබ කිව්වාගේ දැන් වර්තමානයේ ලොකු ප්‍රශ්නයක් සමාජ කේදවාචකයක් තමයි අපේ ගෘහණියන් කාන්තාවන් මැද පෙරදිග රැකියාවල වලට ගිහිල්ලා විදේශ විනිමය ගේන්න කියලා සමහරට ඔළුවට පොල් පරාල ඇන ගහගෙන තමයි ආපහු එන්නේ. තට්ටු හතරකින් බිමට තල්ලු කරලා වැටිලා ඇටකටු කුඩු පට්ටම් වෙලා තමයි ආපහු මේ හුස්ම ගන්න මලමිනියක් තමයි අපිට අම්මලා හැටියට ආපහු එන්නේ. ඒ අම්මා රට ගියාම තාත්තා තින්ම දුව දූෂණය වෙන කාලයක් මේක. ඉතින් හැබැයි අපිට පුළුවන් නම් ඔබ කිව්වා වගේ ඔය විද්වත් ශ්‍රමිකයන් නැත්තම් මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අපේ රට හොඳ ගමනාන්තයක් කරන්න පුළුවන් නම් අපේ ශ්‍රමිකයන්ට නැත්නම් අපේ වෘත්තිකයින්ට වෙනත් රටවල ලොකු ඉල්ලුමක් ලැබෙනවා නේද? දැන් වර්තමාන ඉන්දියාවට ලැබෙනවා වගේ. සහ ඔවුන් මෙහි ඇවිල්ලා ආයෝජනය කරන්න කැමති නම් මම හිතන්නේ වරාය නගර මේ සංකල්පයත් එක්ක ඉදිරියට මෙවැනි දේ බොහෝ දේන් සිද්ධ වෙයි. සහ අපිට සතුටට කාරණයක් තමයි අපේ රටේ ජනාධිපතිතුමා මේ සම්බන්ධ ප්‍රාමාණික උගතෙක්. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රැකියාවක් තමයි ඔහු ඇමරිකාක්ෂ ජනපදයේ ඉන්න කාලේ කරලා තියෙන්නේ. සහ ඒ සම්බන්ධයෙන් විශේෂ උපාධි ඔහුට හිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකම සිස්ටම් එකක් හදන්න. ඔහු පහුගිය දවසක අර අපි දැක්කා මේ එක්තරා සාකච්ඡාවකදී රටේ කොවිඩ් මරණ සංඛ්‍යාව වැරදි දත්ත සංඛ්‍යාලයකට ලබා දීලා ඔහු ඒක නිවැරදි කරගත් ආකාරය නිරධාරින්ව සමහරට gedara යවන්න සිද්ධ වුණා. ඒ තොරතුරු එහෙම කරන්න වෙන්නේ නැහැ. ඔහුට එහෙම දැනුමක් නොතිබුණා නම්. ඒ නිසා රට අරින වහන එක ගැන පවා තීරණය කරන්න මේ තොරතුරු හරි වැදගත්. වර්තමානයේ ප්‍රවෘත්ති තොරතුරු තමයි රට කරවන්නේ කියලා මම කිව්වොත් මම හිතන්නේ නිවැරදි. මොකද තොරතුරු sannivedanaya හරහා රට පෙරලන්න පුළුවන්. පාලනයන් වෙනස් කරන්න පුළුවන්. වෙනත් පාලනයක් ගේන්න පුළුවන්. පහුගිය දවස්වල අපි දුටුවා ඒක අද්දුටුවා. ඒ නිසා යසස් ඔබ ඉතාමත්ම සංවේදී ශාස්ත්‍රයකට තමයි අතපොත තබලා තියෙන්නේ සහ ඒ සම්බන්ධ පොතපත නිර්මාණය කරලා තියෙන්නේ. මම කැමතියි ඔබට මේ වෙනුවෙන් ලැබුණු සම්මාන සහ විවිධ අවස්ථා පිළිබඳව මා දුටුවා මේ පොත පෙරලද්දිත් එහි තිබෙනවා ඕස්ට්‍රේලියාවෙන් එහෙම විවිධ සම්මාන ටොයිප් ආයතනයෙන්. මම කැමතියි ඒ ගැනත් යමක් කියන්න. මොකද ඔබ තරුණෙක් නිසා මේක නරඹන පාසල් නොයන දරුවෝ ඉන්නවනේ මේ දවස්වල ගෙදරට එලා මේ අයට ඉතාමත්ම වැදගත් ඔබේ මේ ජයග්‍රහණ. ඔබ තරුණ වයසේ කෙනෙක් නමුත් ඔබ බොහෝ දුර ගිය කෙනෙක්. කොහොමද ඒව ගැන මතකය අලුත් කරනවා නම්? මට මුලින්ම සම්මානයක් ලැබුණේ 2003 CIMA ආයතනය මගින් ලෝකේ පුරා තරුණයෝ සලකා බැලුවා තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය සහ ව්‍යාපාර ශාස්ත්‍රය සම්බන්ධ නැගීගෙන එන තරුණ ව්‍යවසායකයා කියලා මට අවෝඩ් එකක් සම්මානයක් ලන්ඩන් නුවරදී හමුණා 2003 ඒ කාලේ. මම තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඒගොල්ලෝ අර සලකා බැලුවේ මම එතකොටත් මේ ලියන කියන දේවල් වලට යොමු වෙලා හිටියා. තරුණයෙක් හැටියට මේක ජනගත කිරීම කියන දේ තමයි එතන සලකා බැලුවේ 2003. ඊට පස්සේ මම අවුරුදු 4-5ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණා. ඒ කාලේ මම ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයට සම්බන්ධ වුණා. ACS කියන එක. ශ්‍රී ලංකාවෙත් මුල් කාලේ IT වල හිටියේ ගොඩක් ACS ක්වොලිෆිකේෂන් තියෙන කට්ටිය. ඒකේ මම අවුරුදු 28 දී තරුණ අංශයේ බාර අධ්‍යක්ෂකවරයා බවට පත් වුණා. විශේෂයෙන්ම විදේශිකයෙක්ට ඒ වගේ තනතුරක් ලැබිච්ච විශේෂ අවස්ථාවක්. එහෙදී මාට ඕස්ට්‍රේලියාවේ හොඳම වෘත්තීය වේදියා Young Professional of the Year කියන award එක वृत्तीय वेदियाट 2009 अवॉर्डक विशेषमें अध्यक्षवर हटी तरुणांशे अध्यक्षवर हटीट अभी करपू देवाल सलका बल तमय अवॉर्ड हम्मुने इट वाज लंका मम 2010 आईतावे 2011 विविध क्षेत्रवल क्रीडाव कलाव सह आदि वशेन 2011 ඒත් මේ ලේඛන කලාව සහ මේ මම කරගෙන යන වැඩ කටයුතු වලට ඇගීමක් ලැබුණා 2011 දී. ඒ වගේම මම ගොඩක් අපේ මගේ රැකියාව සහ මේ ලේඛන කලාවෙන් පිට අපේ ශාස්ත්‍රය ප්‍රවර්ධනය කරන්න ගොඩනගන්න ගොඩක් වැඩ කටයුතු කරනවා. මම ඉස්සල් කිව්වා වගේ ACS එකත් එක්ක මම සම්බන්ධ වෙලා හිටියා. ලංකාවට ආවට පස්සේ 2010 මම සම්බන්ධ වුණා ශ්‍රී ලංකා පරිගණක සංගමයට. ලංකාවේ වෘත්තීය වේදීන්, තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ ජාතික ආයතනය. ඒක මම 2010 ඉඳලා අද දක්වා ක්‍රියාකාරී 2017 සහ 18 මම ඒකේ සභාපතිවරයා බවට පත් වුණා. අවුරුදු 45ක් පරණ ආයතනයක්. අදටත් ඒකේ හිටපු තරුණම සභාපතිවරයා මම. ඒ වගේම මම මේ කලාපේ සවුත් ඊස්ට් ඒෂියා රීජන් එකේ ඒ තොරතුරු තාක්ෂණ සම්මේලනයේ සභාපතිවරයා වුණා 2017. ඒ වගේම අන්තර්ජාතික යුනයිටඩ් නේෂන්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදපු තොරතුරු තාක්ෂණ ආයතනයක් තියෙනවා, තොරතුරු තාක්ෂණ සම්මේලනය IFIP කියලා. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලයට ගියපු පළවෙනි සහ එකම ශ්‍රී ලාංකිකයා මම 2015 දී දකුණු කොරියාවේදී නිලවරණයකට අපි මුහුණ දීලා ලංකාව ජයග්‍රහණය කරලා මම අධ්‍යක්ෂ මණ්ඩලයට ගියා. ඒ වගේම 2018 දී නැවත පෝලන්තයේදී නැවතත් මම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරකට පත් වුණා දැඩි තරගකාරී නිලවරණයකින්. ඒ අවස්ථාවේදී අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාන්‍ය අංශවල තියෙන ස්වභාවය අනුව කිහිප දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒතකොට ලෝකයේ රටවල් කොටසක් එක්කෙනෙක් එක්ක එකතු වෙනවා, අනිත් කොටස තව කෙනෙක් එක්ක එකතු වෙනවා. මට තරුණයෙක් නිසා එක රටවල් කොටසකින් ආරාධනාවක් ලැබුණා. ඒකේ දෙවනි ඉහළම තනතුරට ලේකම් තනතුරට තරගවදින්න කියලා. මම එච්චරම ශක්තියක් තියෙද කියලා හිතුන්නේ නැහැ අධ්‍යක්ෂ මණ්ඩලයට තරඟ කරාට. නමුත් අවසාන වශයෙන් ලේකම් තනතුරට තරඟ කළා. නමුත් බ්‍රිතාන්‍යයේ තම ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් එක්ක අපි තරඟ කරලා ඡන්ද දෙකකින් මේ ඡන්දේ පෙරදුනා. ඒ නිසා මට ඒකේ ඉහළම මට්ටමට යන්න බැරි වුණා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලයටපත් වුණා. මම 2020 වෙනකම් මේකේ හිටියා. ඒ විදිහට මම ගොඩක් දේශීයවත් අන්තර්ජාතිකවත් සම්මානයට විතරක් නෙවෙයි අර අපි ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා ඒ ලැබිච්ච දැනුම අත්දැකීම් තමයි ඉතින් අපි මේ අද ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. නමුත් අර ආනන්දයෙන් ලැබිච්ච පණ්ඩරේ නැවතත් මුලින් පටන් ගන්නට සම්බන්ධ කරොත් ලැබිච්ච පණ්ඩරේ මේවට උදව් වුණා. ඒ වගේම ආනන්දයෙන් අපිට දුන්න හුරුව තමයි ලෝකෙ කොහේ ගියත් අපේ රට අමතක කරන්න එපා. ඉතින් මට අන්තර්ජාතිකව විවිධ අවස්ථා ලැබිලා තියෙනවා. ඕනතරම් අපේ ශාස්ත්‍රයේ ගොඩක් අය ලංකාව දාලත් යනවා. ඒක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් ඇත්තටම කියනවා. බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. නමුත් අපි කවදාවත් රට දාලා ගියේ නැහැ. හැම වෙලාවෙම රටින් පිට හිටපු අවස්ථාවල වුණත් රටට සේවයක් කරන්න තමයි. වගේම දැන් අවසාන වශයෙන් ලංකාවේ ජීවත් වෙන්න තීරණයක් අරගෙන මෙහාට අපි පහුගිය අවුරුදු 10 තුර සේවයක් කරනවා. ඉතින් අර මෙතන මට තරුණයින්ට දෙන්න තියෙන උපදේශය තමයි මේක අන්තර්ජාතික ශාස්ත්‍රයක්. මේක දේශීයම ශාස්ත්‍රයක් නෙවෙයි. ඒක තොරතුරු තාක්ෂණය කියන එක සම්බන්ධයි ලෝකයට. එතකොට විවිධ අවස්ථා ලැබෙනවා. ඉතින් ඒ ලෝකෙට යන්න ඕනේ. නැත්නම් අපි අර ළිඳ ඉන්න ගෙම්බා වගේ වෙනවා. ඒ නිසා ලෝකය දකින්න ඕනේ. ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ අය කරලා තියෙන දේවල් සමහරවිට අපි කරන්න ඕනේ. ඒවා වෙනස් කරන්න ඕනේ. ඊට වඩා වර්ධනය කරන්න ඕනේ. හැබැයි අවසාන වශයෙන් ඒකෙන් අපේ රටට තමයි අපි සේවයක් කරන්න ඕනේ. කියන්නේ ඒ පදනමේ ඉඳලා තමයි මම ඔය කොයි දේ කරත් කොහේ ගියත් මම හිතන රටවල් 15කට විතර මම ගිහිල්ලා මේ අන්තර්ජාතිකව සම්බන්ධ වෙලා තියෙනවා. අන්තර්ජාතිකව යම් පිළිගැනීමකුත් තියෙනවා මේ කටයුතු වලට. විවිධ ආරාධනා ලැබෙනවා සමහර විවිධ අවස්ථාවල. නමුත් ඒ ගොඩක් දේවල් ප්‍රතික්ෂේප කරලා අපේ රටේ අපේ මිනිස්සුන්ට මේක සම්බන්ධ කරන්නේ කොහොමද, ඒකෙන් සේවයක් කරන්නේ කොහොමද කියන තැන තමයි අදටත් ඉන්නේ. මේ තියෙන අධ්‍යාපන සුදුසුකම් සහ අත්දැකීම් සම්භාරයත් එක්ක ඔහුට ඉතාමත්ම විශාල වැටුපකට ඕස්ට්‍රේලියාවේ වේවා, එංගලන්තේ වේවා වෙනයම් රටක රැකියාව කරන්න සුවපහසු ජීවන රටාවකට උරුමකම් කියන්න පුළුවන්කම තිබියදී තමන් දිනූ රටට දිනූ බිමට මෙහෙවරක් කළ යුතුයි, තමන් වැදූ මවමෙන් එය සැලකිය යුතුයි කියන කාරණාවෙහි පිහිටා කටයුතු කිරීම ගැන යසස්ට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. විශේෂයෙන්ම අද වර්තමානයේ අම්බල තාත්තල උනත් උත්සාහ කරන්නේ සහ කැසකවන්නේ කොයි වෙලාවේද ළමයාව රටින් පිට කරන්නේ කියලා. මේ රටේ හිටියට වැඩක් නැහැ කියලා. ඉන්න හිතන රටක් නෙවෙයි මේක කියලා. හැබැයි මේක ඉන්න හිතන රටක් නෙවෙයි කියලා ඔබේ දරුවව රට පැටවුවට පස්සේ මේ රට කිසි ලෙසකින් ඉන්න පුළුවන් වෙන තත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි රට හදාගන්න. නරකට ජයග්‍රහණය කිරීමට ඇත්තේ හොඳ මිනිසුන් කිසිවක් නොකර සිටීම පමණයි කියලා එඩ්මන්ඩ් බර්ග් පඬිතුමා කියනවා. ඒ නිසා අපි ඒ නරක ජය ගන්නකන් බලා ඉන්නවාද හැකි පමණින් හොඳ කරනවාද කියන පදනමේ පිහිටා කටයුතු කළ යුතුයි. ඒ නිසා යසස් ඔබ එවන් උදාර ලංකා පුත්‍රයෙක් තාමත් තරුණ වියේ පසුවන ඔබට කළ හැකි දේ බොහෝයි. තව චිරාත් කාලයක් ඔබට මේ ශේෂ්ත්‍රය රැඳිලා ඉන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ දරුවන්ට අවසාන වශයෙන් දැන් මේ දිනවල පතපොතේ අධ්‍යාපනය කරන්නේ අන්තර්ජාලය හරහානේ පරිගණකය ඇසුරු කරගෙනනේ. බොහෝ දෙනෙකුට ඒ පහසුකම් නැති තත්ත්වයකුත් තිබුණත් වර්තමාන වෙනකොට ඒ කාරණාවත් ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නිකන් ඕපදූප හොයන්න ගොසිප් වලට සීමා වෙච්ච එකිනෙකාට අනවශ්‍ය විදිහට කතා බහ කරන්න විතරක් පරිහරණය කරපු ජංගම දුරකථනයේ දැන් දැනුම සම්පාදනය කරගන්නට උපයෝග කරන තත්ත්වයකටපත් වෙලා. ඉතින් මා කැමති අවසාන වශයෙන් ඔබෙන් අහන්න මේ තත්ත්වය හොඳ ප්‍රවණතාවයක් නොවේද? මේන් ඉදිරියට ලංකාව පාලකයන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද සහ මේ ප්‍රවණතාවය තව වැඩි දියුණු කරන්න මොකද්ද ගත යුතු පියවර කියලා දැනගන්න. ඔව් ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ධනාත්මක විදිහට පාවිච්චි කළ හැකි කියන කාරණය මම හිතන්නේ හොඳටම ඔප්පු වුණ අවස්ථාව තමයි මේ පහුගිය අවුරුදු එකහමාර. ඉතින් මෙතනින් ඉස්සරහට ගෙනියනකොට විශේෂයෙන්ම මම හිතන්නේ පාලකයන්ට සහ මේ ශාස්ත්‍රයේ සහ යම් දෙයක් කරන්න පුළුවන් අයට තියෙන දේ තමයි කොහොමද මේක රටේ වර්ධනය සඳහා සම්බන්ධ කරන්න කියන එක. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කොහොමද තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන්න කියන කාරණේ. ඒ වගේම අපිට විශේෂයෙන්ම මේ අපනයන ආදායම් ගැටලුවක් වෙලා තියෙන වගේ අවධියක මේක අපනයන ශාස්ත්‍රයක් විදියට ව්‍යාපාරයක් විදියට කොහොමද ගොඩනගන්නේ කියන කාරණා. විශේෂයෙන්ම අපි ආකෘතියත් කතා කළා වගේ මේ යම් යම් සාධක සකස් කරන්නේ කොහොමද කියන. මොකද මේවා ස්වාභාවිකව වෙන්නේ නැහැ. අපි සාධක සකස් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තාම වැදගත්. ඒ වගේම අර තරුණ තරුණියන්ට සහ අපේ දුව දරුවන්ට දෙන්න තියෙන උපදේශය තමයි එකක් ධනාත්මක භාවිතය ගන්න. හැබැයි භාවිතාකරුවෙක්ම විතරක් වෙන්න එපා. අත්හදා බැලීම් කරන්නට ඕනේ. සහ වෙනස් වෙනස් ඉසව් වලට අරන් යන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට සිංහල භාෂාවෙන් තොරතුරු තාක්ෂණය සහ මේ ජංගම දුරකථනය පාවිච්චි කරන එක ප්‍රචලිත කරන්න අතරම දේශීය ව්‍යවසායකයෙක් තමයි ගොඩක් මූලික වුණේ. ඒ ප්‍රශ්නේ දැකලා ඒ පැත්තට අත්හදා බලලා තමයි අපි අද සිංහලෙන් ටයිප් කරනවා. දෙමළෙන් ටයිප් කරනවා. ඒ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒ ආකාරයට සමාජයේ විවිධ කොන් ඇති ප්‍රශ්න ඇති. ඒකට කොහොමද මේකෙන් සඳුමක් දෙන්න කියලා. ඉතින් අන්න ඒ දේවල් තමයි මට උපදේශ ඇතුළත දෙන්න තියෙන්නේ. ඒ වගේම මම සාමාන්‍යයෙන් නිතර කියන දෙයක් තමයි හැම කෙනෙක්ටම යම් ශක්තියක් තියෙනවා. දැන් මම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ හිටියට මම හොඳම තාක්ෂණවේදියෙක් නෙවෙයි. මේක විවෘතව කියන්න පුළුවන්. හොඳම ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නෙවෙයි. නමුත් මට කරන්න පුළුවන් දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේ අපි ඕන කෙනෙක්ට යම් ශක්තියක්, යම් විභවයක් අපිට තියෙනවා. අපි උප්පත්තියෙන් අරන්ගෙන යම් දේවල් තියෙනවා. දැන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න අය ගොඩක් ටෙක්නොලොජි තාක්ෂණයට බරයි. ඒ සංනිවේදනයේ දුර්වලයි. ලිවීම දුර්වලයි සමහරවිට. දැන් මම හිතුවේ ඒක තමයි මගේ ශක්තිය. මට මේක ගැන යම් හැකියාවක් දැනුමක් තියෙනවා. මම සංනිවේදකෙක් විය හැකියි. පැත්තේ නැත්නම් ඒක සම්බන්ධ කරන පාලමක් විය හැකියි. ඒ වගේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය කියන එක හරි පුළුල්. අර ඔබ කිව්වා අර පිටරට රැකියාවලට යන කාන්තාව ගැන. දැන් ඒ වගේ කාන්තාවක් සමහරවිට ගොඩක් උගත් නැති වෙන්න පුළුවන්. නමුත් මේ ශාස්ත්‍රයේ රැකියාව තියෙනවා. ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. නමුත් දැන් ඔය ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරන කියන පැත්ත ගත්තොත් BPO කියන පැත්ත ගත්තොත් ගිනුම්කරණය වෙන්න පුළුවන්. දත්ත ඇතුල් කිරීම වෙන්න පුළුවන්. පාරිභෝගික සේවා වෙන්න පුළුවන්. කියන්නේ ගොඩාක් ඉගෙනගත්ත නැති අයටත් කරන්න පුළුවන් දේවල් මේ ශාස්ත්‍රය තුළ තියෙනවා. ඒක නිසා මම දකින්නේ අර මේ ශාස්ත්‍රය කියන්නේ මේක අර වෙනත් එක ශාස්ත්‍රයක් නෙවෙයි. මේක සමස්තයක්. ඒ සමස්තය තුළ අපි ගොඩක් දෙනාට අවස්ථා තියෙනවා. ඉතින් මේ සමස්තය දිහා රජයත් ඒ ශක්තිය බලය තියෙන අයත් බලන්න ඕන කියන එක තමයි මම අදහස් කරන්නේ. අර සමස්තය දිහා කොටසක් දිහා බලන්නේ නැතුව. හොඳයි. කොටසින් කොටස ගෙන ගත්තොත් අපට නිවැරදි පිළිතුර නිවැරදි පින්තූරේ ලැබෙන්නේ නැහැ. නිසා සමස්තය එකටගෙන එකට හකුළුවා අපිට පුළුවන් නම් තීන්දුව తీරන ගන්න එක වඩා වැදගත් වෙයි. අද දවසේ අපිත් එක්ක කතා කරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රාමාණික උගතෙක්, තරුණ ව්‍යවසායකයෙක් සහ लांकावे लोक पिगत्तु आचार्य यासास् विशुद्धि अभे विक्रम यासास् ඔබට ඔබේ අනාගත අභිප්‍රායන් සාධනය කරගන්නට ශක්තිය ධෛර්යය තුනුරුවනගේ අනන්ත මහා ගුණ බලයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ආරාධනා පිළි අරගෙන පින්බරු දැසන වැඩසටහනට පැමිණීම ගැන ස්තුතිය පුද කරමින් අපි සමගන්නවා අපි යලිත් හිට හමුවෙමු ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි